අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1ේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් සුපුරුදු පරිදි අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ මම වෙන්දයා මාරුගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් මෙම ටෝකන් පත්‍රය ලබා ගන්නා මගින් සඳහා පමණයි දුම්රියෙන් ගමන් කිරීමට අවසර තියෙනවා. වුන් අපි දුම්රිය ස්ථානවලට ඇතුල් කරන්නේ මේ ටෝකන් පත්‍රය හඳුනා ගැනීමෙන් පසුව. සති දෙකක් යනතුරු සාමාන්‍ය ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් නැහැ. මෙරට COVID-19 ආසාදිතයන් 260 දෙනෙක් සුවය ලබයි. ඔස්ට්‍රේලියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට. රටවල් දෙකක COVID-19 වසංගතය යලි හිස ඔසවන ලකුණු. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට. දිවයින පුරා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන හෙට විවෘත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 21ක් සඳහා හෙට ඉවත් කිරීමට නියමිතයි. මේ අතර COVID-19 අවදානම් දිස්ත්‍රික්ක 4ක ආයතනික කටයුතුද ඇඳිරි නීතිය මැද්දේ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්. පසුගිය බදාදා රාත්‍රී 8ට දිස්ත්‍රික්ක 21ක් සඳහා පැනවූ ඇඳිරි නීතිය අවසන් වන්නේ හෙට අලුයම 5ටයි. COVID-19 අධි අවදානම් කලාප ලෙස නම් කර තිබූ කොළඹ, කළුතර, ගම්පහ සහ පුතුලම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සහ නොවන සියලුම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල කටයුතු හෙට උදෑසන ආරම්භ කරනවා. හෙට සිට ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළද මහජනතාව පිළිපැදිය යුතු නියමයන් කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුතලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශීම ආයතන හෙට සිට විවෘත කෙරෙන්නේ අදාළ ආයතන ප්‍රධානින්ගේ සැලසුම අනුවයි. එම ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී COVID-19 වෛරසයේ පාලනයට නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම පිළිපැදීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු වනවා. පෞද්ගලිකංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව වන්නේ උදෑසන 10යි. රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශීම සේවයට කැඳවන සේවකින්ගේ සංඛ්‍යාව එම ආයතන ප්‍රධානීන් තීරණය කරනවා. ලංගම බස් රථ සහ දුම්රියේ ගමනාගමනයට අවස්ථාව ඇති රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශයේ රැකියා සඳහා යන පිරිසලට පමණයි. කෙසේ වෙතත් සේවයට වාර්තා කළ යුතු පුද්ගලයන් හැර සෙසු ජනතාව නිවාසවලම රැඳී සිටින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඇඳිරි නීතිය බලපෑත්වෙන බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට ජාතික හැඳුනුම්පත් අංකය අනුව නිවසින් බැහැරව යාමට අවසර හිමිවීමේ ක්‍රමවේදය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය නොකරන ජනතාව නිවසින් බැහැරව යාමේදී හැඳුනුම්පතේ අංක පිළිබඳව අවධානය යොමු කළ යුතු වනවා. හැඳුනුම්පතේ අවසානයේට 1 සහ 2 යන අංක හිමි අයට සඳුදා දිනෙත් 3 සහ 4 අංක හිමි අයට අඟහරුවාදා දිනෙත් 5 සහ 6 අංක හිමි අයට බදාදා දිනෙත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් බැහැර වීමට හැකියාව පවතිනවා. එසේම 7 සහ 8 යන අංක හිමි අයට බ්‍රහස්පතින්දා දිනෙත් අංක 9 සහ බිඳුව හිමි අයට සිකුරාදා දිනෙත් නව ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍යම කරුණක් සඳහා නිවසින් බැහැර වීමට අවස්ථාව උදා වෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ දිවයින පුරා රාජ්‍ය ආයතනවල රාජකාරී සඳහා හැකි සෑම අවස්ථාවකදීම අදාළ දිස්ත්‍රික්කයෙන්ම සේවකින් තෝරා ගැනීම වඩාත් සුදුසු බවයි. ආයතන සේවකින් ප්‍රවාහනයට ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් සූදානම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැමිණෙන මගින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා උෂ්ණත්වය මැනීමේ උපකරණ දෙකක්ද සවි කර තිබෙනවා. සතොස්ස සභාපතිවරයා පවසන්නේ දිවයිනේ සියලුම සතොස්ස ශාඛාවන් විවෘත කර ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ ලබා දීමට පියවරගෙන ඇති බවයි. වසදමා තිබූ කොළඹ කොටස් වෙළඳපොළද හෙට සිට විවෘත වනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවද සාමාන්‍ය දෛනික රාජකාරි හෙට සිට ආරම්භ කිරීමට සූදානම්. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට බොහෝ ප්‍රදේශවලට ඇඳිරි නීතිය ඉවත් කරනද සුරසල් විවෘත කිරීමට මෙතෙක් අවසර ලැබී නොමැති බවයි. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාරද යලි විවෘත කිරීමට නියමිතයි.
කන්තලී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කර එම කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පීන් හා කරනවැෑමින් දැනුවත් කිරීමට පියවර ගත්. මූණට මූණ ෆේස් ටු ෆේස් එන්නේ නැතුව පිටිපස්ස ඉඳන් කරබෙල්ල රෝම ඉවත් කිරීම සහ පාදවල නියපොතු සහ අත්වල නියපොතු සම්බන්ධ බියුටි කල්චර් දේවල් කරන්න පුළුවන්. මේ රවුල කපණේව සහ අයිබ්‍රෝ සයින් කරනව සහ මූණට මූණ ෆේස් ටු ෆේස් ඉඳලා කරන කිසිම දෙයක් කරන්න බෑ. තවත් සති දෙකක කාලයක් යනතුරු සාමාන්‍ය මගී ජනතාව වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවා විවෘත නොවන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මීට අදාළ උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව හෙට දිනේ ලංගම බස් රථ හා දුම්රිය වලින් සේවා සපයනු ලබන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කරන්නේ හෙට දිනේ දුම්රියෙන් ගමන් කිරීමට සුදුසුකම් ලබන පුද්ගලින්ට අද පස්වරුව වන විට කෙටි පණිවිඩයක් මගින් ඒ බව දැනුම් දෙන බවයි. अत्यावश्य सेवावन लेदन रजेसा पौतिकांशे कार्य मंडले प्रवाहन किरीम पंधा पमनाय दुम्रिय दावने भाविता कराय हक्की मेसंदा अदाल आयवेत अद दिन सवस्वन वेट तेटिपन विडया मगिन ओन वेत लबादेन दुम्रिय आसने सा दुम्रिय अंके लबादी मेट कटितु करनवे इसे වෙන්කරලද ආසනයක් නොමැතිනම් දුම්රිය ගමන් කිරීමට අවකාශ නොලැබෙන බවත් එබැවින් දුම්රිය ස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මා හිතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. යම් කිසි අයෙක් නිලකර තීවේ නම් දුම්රියෙන් ගමන් කිරීම සඳහා ඔහුට ඒ සඳහා අවස්ථානතෙක් අවශ්‍ය කෙටිපඩුවේදී නොලැබුණේ නම් ඒ සම්බන්ධයෙන් 1971 අංකයේ මගින් විමසන ලෙසත් දැන් දීමට කැමැතියි. මෙම මගී සංඛ්‍යාව සඳහා දිවෙනේ නන්දසින් දුම්රියන් 10ක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන අතර ඒවානම් බෙලියත්ත සිට නුවර සිට විස්සාවෙල්ල සිට මහව සිට සහ හලාවත සිටයි. එම දුම්රියන් වලින් දැනට ලියාපදිංචි වී ඇති මගින් 2800ක ප්‍රමාණය කොළඹ වෙත ප්‍රවාහනය කිරීම කරනු ලබන අතර එලෙසම අවශ්‍ය වූයේද එම මගින් අදාළ දුම්රිය ස්ථානය සඳහා ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබනවා. සෑම දුම්රිය මැදිරියක් සඳහාම අමුදා නිලධාරීන් මහතුන් දෙදෙනෙකු වගේ නිරීවීමටද කටයුතු කරලා ඇති අතර දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් දෙදෙනෙක් එක දුම්රිය සඳහා යෙදීමට කටයුතු කර තිබෙනවා. දැන් මේ ඔබතුමා සඳහන් කළ දුම්රිය ස්ථානවලට ටෝකන් නැද්ද දීලා දිනවා. සෑම මගියෙක්ම දුම්රියට ඇතුල් වීම සඳහා මේ වගේ වර්ණ පහකින් යුත් ටෝකන් පත්‍රයක් දිනකට වර්ණයක් බැගින් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා. මෙම ටෝකන් පත්‍රය ලබා ගන්නා මගින් සඳහා පමණයි දුම්රියෙන් ගමන් කිරීමට අවසර තියෙන්නේ. ඒ වගේම මේ ටෝකන් පත්‍රය අතතිය තියෙන්න ඕන ආපසු ගම්බලා යනකොට. වුන් අපි දුම්රිය ස්ථානවලට ඇතුල් කරන්නේ විශේෂයෙන්ම මර්ධාන කොටුව මේ ටෝකන් පත්‍රයේ හඳුනා ගැනීමෙන් පසුයි. ඒ වගේම අද සවස් වෙනකොට SMS පණිවිඩය ලැබෙන්නේ අදාළ ආයතන මගින් යොමු කර ඇති නිර්දේශිත නාමලේඛනයේ නම සඳහන් අය සඳහා පමණයි. මේ අතර හෙට දින රට විවෘත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථිකය නගා සිටුවීමට පුද්ගලිකාංශයේ දායකත්වය ලබා ගැනීම සහ ඊට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හෙට දිනේ නගර වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. හෙට දින රට විවෘත කිරීමෙන් රජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක්. මේ පළවෙනි කාරණය තමයි අපේ ආර්ථිකය යලි පණගැන්වීම සඳහා හෙමින් හෙමින් ආර්ථිකය පණගැන්වීමට අවශ්‍ය පුද්ගලික අංශය විවෘත කිරීම. දෙවෙනි කාරණය එම ආර්ථිකය පණගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත සිදු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ සියලු දෙනාම හිට නගරයට පැමිණිලා අනවශ්‍ය කාරණාවලටත් නගරවලට පැමිණීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කියන්න ඕනි පසුගිය සතිය ගත්තොත් බණ්ඩාරනායකගේ අවදානම් කලාපේ කිසිදු තැනක ඒ අවට දැන් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම ගත්තොත් සුදුවැල්ලේ කිසිදු තැනක ඒ ක්ලස්ටර් එකේ ඒ අවට ඊට සබැඳි රෝගීන් වාර්තා වෙන්නේ නැහැ.
විශේෂයෙන්ම පහුගිය සතියම ගත්තොත් ප්‍රජාව තුලින් රෝගීන් මතුවීම අපට පෙනෙන්නේ නැහැ. විශේෂයෙන් නාවික වැලිසර නාවික කඳවුරෙන් සහ ඒ කඳවුරට සම්බන්ධ ඉතාම කිට්ටු ක්ලෝස් කොන්ටැක්ට්ස් එහෙම නැත්නම් ඒ ළඟම ආශ්‍රිතයන් සහ ඒ කඳවුරෙන් මතුවෙන රෝගීන් ඇරෙන්නට සමාජය තුලින් රෝගීන් මතුවීමක් පසුගිය සතිය පුරාම අපට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි කාරණා පදනම් කරගෙන තමයි රජය තීන්දුව කරන්නේ රටේ ආර්ථිකය නැගිටවීම සඳහා ඒ රටේ ආර්ථිකය හෙමින් හෙමින් පණ ගැන්වීම සඳහා අවශ්‍ය වෙන කටයුතු සිදු කිරීම තමයි හෙට අපි රට විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. සේවා අවශ්‍යතා සඳහා කොළඹ බලා පැමිණෙන්නට දිස්ත්‍රික් සීමා බල නොපවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද උදෑසන පත්තරේ වැඩසටහනට එක් වෙමින්. හෙට උදෑසන 5 දක්වා ලංකාව පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. උදෑසන 5ට විශේෂයෙන්ම බස්නාහිර පළාත පුත්තලම දිස්ත්‍රික්කයේ ඇරෙන්න අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය යම් කාලයකට ඉවත් වෙනවා. මේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම යම් කාල පරිච්ඡේදයකට ඉවත් වෙන ප්‍රදේශවල සමහරට පැය 15ක් වෙන්න පුළුවන්. එදිනෙදා කටයුතු පිළිබඳ තත්ත්වය, ඒ වගේම බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ඉවත් වෙන්නේ නැතුව පවත්වාගෙන යාම පිළිබඳ තත්ත්වය. දැන් හෙට දිනේදී ආයතන ප්‍රධානීන් වෙත දන්වලා තියෙනවා කොළඹට බස්නාහිර පළාතට කැඳවන්න ඕනේ ප්‍රමාණය. තමුගේ කාර්යාලයට සමානලාවට ඒ ප්‍රතිශතය වුන් තීරණය කරන්නේ අදාළ සෞඛ්‍ය සිරිත් ඒ වගේම කොවිඩ් මර්ධනය කිරීමට නිර්දේශ කරලා තියෙන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් මේ කටයුතු කරන්න ඕනේ. ඒතර මෙහිදී කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ සේවකීන් පැමිණෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ව දිරිමත් කරනවා මේ දිස්ත්‍රික්කය තුලින්ම ඒ අය ගෙන්න ගන්න කියලා. එහෙම හැකියාවක් නැත්නම් අනිකුත් ආබාධ දිස්ත්‍රික්කයකින් ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. මේ අවස්ථාවකදී ඔවුන්ගේ ඒ සේවා හැඳුනුම්පත නැත්නම් ස්ටාෆ් ID එක තමයි අපි සලකා බලන්නේ. ඒ අයට දිස්ත්‍රික් මායිම් සීමාවන් බලපාන්නේ නැහැ. රැකියා සඳහා එන අය. නමුත් යම් අවස්ථාවකදී පොලිසිය පරීක්ෂා කරනවා නම් ඒ පරීක්ෂා කිරීමේදී සනාථ වෙන කරුණු තියෙන්න ඕනේ. සමහර වෙලාවට හැඳුනුම් පතක් තිබුණාට සේවා හැඳුනුම් පතක් ස්ටාෆ් හැඳුනුම් පතක් ඒ ආයතනයට ඔහු කැඳවලා තියෙනවා කියලා කියනද දිස්ත්‍රික් මායිම් හරහා එනකොට යම් ලියවිල්ලක් අතේ නැති වෙන්න පුළුවන්. නමුත් ෆෝන් එකේ SMS එකක් තියෙන්න පුළුවන්, ඊමේල් එකක් තියෙන්න පුළුවන්. එවැනි කරුණු සලකා බලන්න සිද්ධ වෙනවා. කොළඹට සේවයට වාර්තා කරන අයට දිස්ත්‍රික් මායිම් හරහා පැමිණීම පිළිබඳව බාධාවක් නැහැ. සාමාන්‍ය ජනතාවට තාමත් ඒ ආකාරයටම ඒ දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීමේ සීමාවන් තියෙනවා. එමේ අනෝනම් ඇදිරි නීති බලපත්‍රයක් ගන්න ඕනේ, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලබා ගන්න ඕනේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල රියදුරන් සහායකීන් වගේම මගීන්ගේත් වගකීමක් තියෙනවා. හිර වෙලා එන්නේ නැතුව මේ බස් එකේ යන්න බැරි නම් ඊළඟ බස් එකේ හරි ගිහිල්ලා මේ කටයුතු කරන්න. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතීන් 12 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් 847 දෙනාගෙන් 578 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය මුල්ලේරියා මූලික රෝහල, වැලිකන්ද මූලික රෝහල, ඉරණවිල රෝහල, කාත්තංකුඩි මූලික රෝහල, නාවික හමුදා රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලේ. වෛරසය ආසාදනය වූ පුද්ගලින් 260 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවත් පුද්ගලින් 135 දෙනෙකු COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණයට තේ පසුවනවා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 9ක්. කොවිඩ් කියන්නේ මාරාන්තික ලෙඩක්. වයස් ભેදකින් තොරව ලෝකයේ බොහෝ රටවල මිනිස්සු මිය ගියා. ඔබට කොවිඩ් හැදුනොත් කොවිඩ් වලින් එන සංකූලතාවයක් නිසා ඔබ මිය යන්න පුළුවන්. ඔබ කොණ්ඩේ කපන්න යන බාබරසා අනාරක්ෂිතයි නම් ඔබට යන්න එපා. ඔබ ගොඩ වෙන්න හදන ත්‍රිවිලර රථය දිවරදිව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු පිළිපදින්නේ නැත්නම් ඔබට ගොඩ වෙන්න එපා. ඔබේ කාර්යාලේ නිවරදිව පහසුකම් සලසලා නැත්නම් කොවිඩ් ආසාදනයෙන් ආරක්ෂා වෙන්නේ නැත්නම් සියලු දෙනාම එකතු වෙලා ඔබේ කාර්යාලය කොවිඩ් වෛරස් එකට ආසාදනයේ නොවන කාර්යාලයක් බවට පත් කරගන්න. ඒකට තාමත් වෙලාව තියෙනවා. ඔබ නිවසේ ඇතුල් වෙන්න ඉස්සෙල්ලාම ඔබේ පාවහන් ගලවල පැත්තකින් තියන බාහිරව තියෙන ඇඳුම් ටික ඉවත් කරලා ඒවා උණු වතුර තියෙන භාජනයකට දාන්න. ඔබ එළියෙන් ඇඟ හෝදගෙන සබන් ගාලා විනාඩි 20කට වැඩි හොඳට අතුල්ලා ඇඟ හෝදගෙන ඇතුළට යන්න. ලුණු වතුරෙන් උගුර හෝදන එක හරිම හොඳයි. දන්න කාරණා තමයි කොවිඩ් වෛරස් ආසාදනයේ උගුරේ තමයි
වැඩිපුර තියෙන්නේ. උගුරේ රැඳිලා තමයි ඇතුළට යන්නේ. ඔබ යම් කිසි විදිහකින් නිරාවරණය වුණා නම් ඒ ලුණු වතුරේ උගුර හොදන වෛරසක විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේවා පරේක්ෂණාත්මක දත්ත. උණු වතුර පානය කිරීම තුලිනුත් කොවිඩ් වෛරස් එක කට තුල රැඳීම අඩු කරගන්න පුළුවන් කියලා විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒ වගේමයි උණු වතුර හුමාලේ ඇල්ලීම. අපිට තව ටික කාලයක් මේ විදිහටම මේ ආසාදනයේ වැඩි නොවෙන්න පාලනය කරගෙන ගියොත් ලෝකයේ කොවිඩ් වෛරස් එක හොඳින්ම පාලනය කරපු රට බවට අපේ රට පත් කරගන්න පුළුවන්. දැනට ඉන්න රෝගීන් සංඛ්‍යාව ගත්තාම සාමාන්‍ය පුරවැසියනේ 200කට අඩුවේ. ඉතුරු රෝගී උදවිය ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ විරෝධාර රණවිරුව තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රෝගීන් පැතිරීම වළක්වන්න ඔවුන් එක්ක කටයුතු කරපු පිරිස. ඒ දරුවන්ට මනා සංයමයක් හික්මීමක් විනයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් තවදුරටත් රෝගේ පැතිරෙන එක වළක්ව ගන්න ඉතාමත් හොඳින් පුළුවන්. හැබැයි මහජනතාව මේ විදිහම විනයක් හික්මීමක් සංයමයක් නැතුව කටයුතු කරොත් මේ ඉන්න රෝගීන් 200 කලමනාකරණය කරගත්තත් රෝග ලක්ෂණ නැතුව රෝගේ පතුරවන්න පුළුවන් පිරිස ලොකු විනාශයක් රටට අනාගතේ කරන්න ඉඩ තියෙනවා. ඒ සඳහා අපි අපේ ක්‍රමවේද නිවැරදිව අනුගමනය කිරීම තුළින් අපි එකිනෙකා පෞද්ගලිකව තමන්ට රෝගේ වැළඳ ගන්න නැතුව ඉන්න එක තමයි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ. මේ අතර මහනුවර ජාතික රෝහලේ COVID-19 දැඩි සත්කාර ඒකකයක් අද විවෘත කළා. රෝහලේ පැවති ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදි කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදිකලේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ගල්නෑව රජේ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ නිවාසික රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් ඊයේ පැවැත්ුණා. රෝහල් පරිශ්‍රයේ පැවති මෙම සංගීත ප්‍රසංගයට කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියා. COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ග්‍රාමීය කමිටු පිහිටුවීමට යෝජනා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද සොයසා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රට මාර්තු 11 වෙනිදාට පැවති තත්ත්වයට පත්වීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි. අපි දැක්ක අපේ රට ජනතාව 80%කට වැඩි ප්‍රමාණය සංචරණ සීමාවන් උපරිම අන්දමින් අපිට සහාය දෙමින් කටයුතු කරමින් හිටියා. සතුදා දිනේ ඉඳලා රට යම් කිසි යථාවක් කිරීමකට අපි නතු වෙන්න හදන්නේ. දැඩි සංචරණ සීමා පැවැත්වීමේ සිට ඊට පහළ මට්ටමකට සංචරණ සීමාව යම් ප්‍රමාණයකට ලීල් කරලා අවධානය ඒ අදාළ කාණ්ඩ දිස යොමු කරමින් මාර්ගෝපදේශන ලබා දෙමින් ජනතාවට ජීවත් වෙන්න කියලා කියනවා. ඒකට මේ කියන්නේ අපි මාර්තු 11ට කලින් හිටපු තැනට යනවා කියන එක නෙමෙයි. මෙන්න මේ කාරණේ තමයි වැදගත්. මාර්තු 11ට කලින් තිබිච්ච විදියට පොළට ගිහිල්ලා අපිට ඕන විදියට හැසිරিলা අපි පොකුරු වශයෙන් ඉඳලා එහෙම ඉන්න බෑ අපිට. මේකෙදි වෙන්නේ රිඩක්ෂන් ඔෆ් ඇලර්ට්නස් අවධානය මට්ටම අපි පල්ලෙහාට ගන්නවා. ඒතර ඒ මට්ටමේදී අපි බලාගෙන ඉන්නවා කොච්චර රෝගීන් මේ අතරේදී රෝගීන් බිහි වෙයිද. ඒතර ඒ රෝගීන් බිහි වෙනවනම් අපි ගන්න ඕන රෝගීන් බිහිවීම නතර කරන්න. ඒතර නතර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ නිසා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක සෞඛ්‍ය ප්‍රවාදන කාර්යයන් සදකිත කියලා ආදර්ශ අතර සභාව සංඥා පූර්ව කොයි ආකාරයකද මේ ඉදිරි කාලයේදී වෙනස් කර ගන්න ඕනේ? ජනතාවට දැනුවත් කරන්න කොහොමද? ඒ කියන්නේ කුඩා වෙළඳසලක් ජංගම වෙළඳසලක් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඒකද අනුගත මෙනේ කරන්න ඕනේ පුරුදු මොනවාද? ඒතකොට පොදු ප්‍රවාහනය කොහොමද කටයුතු කරන්නේ? මේ සියලුම කාරණා දිහා අපි ඇදහිත්වීමක් කරලා මාර්ගෝපදේශ ලබා දෙනවා. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි කරලා දෙන්නේ ජනතාවට මූලික මාර්ගෝපදේශ ලබා දීම. ඒ වගේම අපි ජනතාවට ඉදිරියේ කළ යුතු කාර්යය තමයි මුව ආවරණයක් පැළඳගෙන ඉඳීම. අපේ මීටරයක දුරස්ථභාවය මීටරයක් කොහේට වැඩි ප්‍රමාණයක් දුරස්ථභාවය පවත්වා ගැනීම. රජය වෛද්‍ය නායක සංගමය බලාපොරොත්තු වෙනවා යෝජනා කරන්න මේ රටේ ග්‍රාම නිලධාරී මට්ටමේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ මූලිකත්වයෙන් සහ ග්‍රාම නිලධාරීවරුන් ඇතුළත් වෙච්ච සුපරීක්ෂාවට ලක් කරමින් මොකද ඒතර අපිට ඉතාම පැහැදිලිව මේ ගම ඇතුලේ යම් වෙනස්කම් වෙනවා නම් ඒ දත්ත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ගම් මට්ටමට කමිටුවක් හදන්න. ඒතර මේ ගම බලා ගැනීම මේ කමිටුව සතු කාර්යයක්. ඒතර අපි දන්න සංචරණය වෙන්නේ කොහොමද? පිටින් කවුරුරි ආවනම් එයා කවුද? මට පැහැදිලිම කියන්න පුළුවන්. ඉදිරි වසරකට වැඩි කාලයක් යනකම් අපිට සාමාන්‍ය ජන ජීවිතය කියන එකට මාර්තු 11ට කලින් තිබිච්ච ජන ජීවිතය යනවා කියන පොරොන්දු දෙන්න බෑ. එන්නතක් අපිට ලැබෙනකම් අපිට අවධානමක් දෙනවා. COVID-19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්තුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං යන මහත්වරුන් එහිදී අදහස් පළ කරනු ලැබුවා. විශේෂයෙන්ම හෙට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන යම් කිසි සීමාවන් වලට යටත්ව විවෘත කිරීමට නියමිතව තිබෙනවා. තව දුරටත් ඇදිරි නීතිය පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික්ක
සමැඳිව ජනාධිපති කාර්යාලය මගින් සවස් භාගයේදී දැනුම් දීමට කටයුතු කරන ලබයි. ඒ ඇඳිරි නීතිය පවත්වාගෙන යන දිස්ත්‍රික්කව තුල වුණත් राज्य सह पौद्गलिक आयतन ओंगे आयतन प्रधान मीट प्रथम सती देख पुरावट उंट गेन्वला उंट धनुंदुना कोई आकार आयतन पवत्वागन आयुते उदाहरण तुने एककीन सीमा कोलंबो डिस्ट्रिक्ट गत्तम ए प्रमाण केसेद मुनाकार आयतने पवत्वागन यामट हकीवन पारधि अवम संख्या पवत्वागन नकार उंट පසුගිය සති දෙක පුරාවටම මේ සම්බේධ උපදෙස් ලබා දීලා සැලසුම් කර ගන්න කටයුතු සලසා දුන්නා. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජනතාව පසුගිය කාලයේ පුරාවට ඉතාමත්ම කැපකිරීම විශාල ප්‍රමාණයක් කරුණු ලැබුවා. මේ COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාවෙන් තුනන් කිරීම සඳහා ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම හෙට ආරම්භ වෙන සතිය ආරම්භයේදී සෑම පුරවැසියෙක්ම තවදුරටත් අරමුණක් කරගත යුතුව තිබෙනවා මේ කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට ආසාදේ නොවන ආකාරයෙන් ජීවත් වීමට වග බලා ගැනීමට ඒක ඔබගේ යුතුයකමක් සහ ඔබගේ වගකීමක් වෙනවා ඉතින් ඒක හින්දා විශේෂයෙන්ම ඔවුන් පාරට නැත්තම් තම මාර්ගයට පැමිණෙද්දී ඔවුන් ඒ ලබා දුන් උපදේශ අනුව ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා ඒත් එක්කම අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සහ त्रिविध मुदावट सिविल आरक्षक बल मुलोट विशेषमे राजकारी कर्ण संबंधे उंट सहयोगे दिलाम कारुणिक इलासीट लबनो हिट दिन सीट රටේ යම් කිසි ආකාරයකට මේ COVID-19 සම්බන්ධයෙන් පැවති සීමා යම් ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිත වෙනවා අපි දන්නවා పూర్ව COVID-19 සමය තුල අප ජීවත් වුණ ආකාරය දැන් මේ අපි ගෙවන්නේ పూర్ව පශ්චාත් COVID සමය මේ කාලය තුල අපට අනිවාර්යෙන් सिद्ध वेनवा अभी పూర్ව COVID සමය යම් ආකාරයකට ජීවත් වුණාද ඒ ජීවිතයට අනුව නොව විනත් ආකාරයේ ජීවිතය සකසා ගන්න. මෙහිදී අපි දන්නවා අපේගේ ශබ්දකෝෂයට මෙතෙක් නොතිබූ වචන කීපයක් අපේ ඒ වගේම අපේ සමාජ ජීවිතයට ආගන්තුක වූ වචන සහ ක්‍රියාකාරකම් කීපයක් මේ සමග එකතු වුණා. ඒ නිසා මේ ලිහිල් කිරීම කරන අතරේ අනිවාර්යෙන් මේ COVID-19 රෝගය තවදුරටත් පාලනය කිරීමේ ක්‍රියාදාමයේ දිගටම ගෙන යාම වැදගත් වෙනවා මොකද මේකෙන් අදහස් වෙන්නේ COVID-19 රෝගය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවෙන් තුරන් වෙලා කියලා මේ සඳහා විශාල කාලයක් ගතවන්න පුළුවන් ඉතින් එහෙමනම් මේ කාලය තුල මේ පසුගිය මාස දෙක තුන තුල අපි උපයාගත් යම්කිසි ක්‍රමවේදයන් යම්කිසි චර්යාත්මක වෙනස්කම් මේවා දිගින් දිගටම ගෙන ආ යුතුයි මේ සඳහා අප විසින් සකස් කළ තියෙන විවිධ ආකාරයේ මාර්ගෝපදේශ ඒ වගේම නීතිගත කොට ඇති කරුණු නිරෝධායන පනත යටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමේදී රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන විශාල ව්‍යාපාර කුඩා ව්‍යාපාර ඒ වගේම ප්‍රවාහනාංශය සහ සමස්ත සමාජය ඒ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම එහිදී යම් ආකාරයකට රෝගීන් හමුවන්නට පුළුවන්. ඒ තත්ත්ව තුළට ඒ රෝගීන් හමු වෙනවා නම් ඒ අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අවශ්‍ය පියවර ඉදිරියටත් ගනු ලබනවා. ඒනිසා තවදුරටත් ඔබට උණ කැස්ස ශ්වසන අපහසුතා තියෙනවා නම් කරුණාකරලා අප විසින් නම් කොට ඇති අර අයිසොලේෂන් ඒකක පවතින රෝහල් 30න් එකකට ඇතුළුවන්න එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් දීලා 1390ට එහෙම නැත්නම් 1999ට මේ අපගේ පද්ධතියට ප්‍රවේශ වන්න ඒ සමගින් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම ක්‍රියාත්මක කාල සීමාව තුල දිවයින පුරාකල බැටලීම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලින් රසක් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුලදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වුණු එක්සත් ජාතික පක්ෂ බින්ගිරිය සංවිධායකවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා
තරුණයින් පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරන බවට ලැබුණු තොරතුරක් මත මාවතගම පොලිසිය වැටලීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව මාවතගම මඩව ග්‍රාමයේ නිවසක් අසල හෙරොයින් පානය කරමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු අතරංගුට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 90ක් ද පොලිස් බහරයට ගෙන ඇති අතර සැකකරුවන් අද පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සුරාපතු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත් වුණා. ජායල ඒකල ප්‍රදේශයේ දෙමහල් කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අතරංගුට ගැනීමට ජායල පොලිසිය අද සමත් වුණා. මත්පැන්හල් වසා තැබීම තුලින් නීති විරෝධී මත්පැන් කර්මාන්තයක පිබිදීමක් තමයි අද්දොටුවේ. මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිතය හේතු කොටගෙන ඒවා සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හේතු කොටගෙන ඒවා සඳහා යොදා ගන්නා නිෂ්පාදන තාක්ෂණ විධිය හේතු කොටගෙන සහ ඒවාට මිශ්‍ර කිරීමට යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය හේතු කොටගෙන ඊටාම සුළු ආබාධවල සිට මරණය දක්වා ප්‍රතිරිය හැකි. ඒ නිසා අප මහජනතාවගෙන් ඉල්ලනවා නීති විරෝධී මත්පැන් කිසියම් ආකාරයක ක්‍රියාත්මක වෙනවා නම් කරුණාකර අංක 19යි 13 දුරකථනයට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්න. රුපියල් ලක්ෂ 2.5 පමණ වටිනාකමකින් යුත් නාන කාමර කට්ටල කුඩු පැකට් 2කට අලෙවි කිරීමේ සිදුවීමක් දඹුල්ල පොලිස් වසමෙන් වාර්තා වෙනවා. දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ නිවසකින් නාන කාමරයක තිබූ නවීන පන්නේ නාන කාමර කට්ටල කිසියම් පිරිසක් විසින් සොරාගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේම සැකකරුවන් 3 දෙනෙකු අතරංගුවටගෙන තිබුණා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ නාන කාමර කට්ටල ලබා දී දඹුල්ල රත්මල් ගහ ඇල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 20,000ක පමණ වටිනාකමකින් යුත් කුඩු පැකට් 2ක් ලබාගෙන ඇති බවයි. මේ අතර කොළඹ වරායෙන් ඉවත් කරන ලද පරිභෝජනයේට නුසුදුසු ලොකු ලුණු කිලෝ 25,000ක් දඹුල්ල නිකවටවල ප්‍රදේශයේ වීමෝලක තිබෙදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයාගෙන තිබෙනවා. වැටලීම කළ නිලධාරීන් පැවසුවේ නරක් වූ ලොකු ලුණු තොග හොඳ ලුණු සමග කලවම් කර වෙළඳපළට නිකුත් කිරීමට සූදානම්ව තිබූ බවයි. පරිභෝජනයේට නුසුදුසු මෙම ලොකු ලුණු තොගය භූමිතල යොදා විනාශ කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඇන්ද්‍රීතිය කාල සීමාව තුළ එම කොන්දේසිය උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව එළගවෙන් නවදෙනෙකු ප්‍රවාහනය කළ ලොරියක් සමග සැකකරුවෙක් වැල්ලව පොලිසිය අතරංගුවට ගත්තා. පොලිසිය මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති කිරි එළගවෙන් නවදෙනා රාධපුර සත්ව ගොවිපලට උදාහරණ ලෙසයි. අද අලුයම වේයන්ගොඩ නාරංවත්ත ප්‍රදේශයේදී මත්පැන් පානය කළ පිරිසක් අතර වූ පහර දීමකට සැකපිට 3 දෙනෙකු අතරංගුටගෙන තිබෙනවා. පහර දුන් සැකකරුවන් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් 2 දෙනා අතරංගුට ගත්තා. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්පැන් බෝතලයක් මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි. මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ බේකර් නිෂ්පාදන අලෙවි කරන ත්‍රිරෝද රථ අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා. මෙහිදී ත්‍රිරෝද රථ පිරිසිදුව තබා ගැනීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බේකර් නිෂ්පාදන අලෙවි කරන ආකාරය පිළිබඳවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් බේකර් නිෂ්පාදන අලෙවි කරන ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කළා. බිබිල ගොවීන් පිරිසක් තම බල ප්‍රදේශයෙන් පිටතට ගොස් වගා කිරීම නිසා පොහොර ලබා ගත නොහැකිව අසරණ වී සිටිනවා. මේ අතර අනුරාධපුර විලච්ඡිය ප්‍රදේශයේ වට්ටක්කා වගා කළ ගොවීන්ද පොහොර නොමැතිවීමෙන් ගැටළු රැසකට මුහුණ පා සිටිනවා. මේකන්නේදී අනුරාධපුර විලච්ඡිය ප්‍රදේශයේ ගොවීන් බොහොමයක් වට්ටක්කා වගා කිරීමට කටයුතු කළා. ඒ අනුව මේ වන විට එම වගාවන්හි පැල හටගෙන තිබෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට පොහොර නොමැති කමින් ඔවුන් ගැටලුවකට මුහුණ දී සිටිනවා. ගොවීන් පෙන්වා දෙන්නේ රජයෙන් ලබා දෙන පොහොර මෙන්ම වෙළඳ සැල්වලින් මිලදී ගැනීමටද පොහොර නොමැති බවයි. අපි අක්කර 300ක විතර වගේ මහවිලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්සේ තුල වට්ටක වගා කරලා තියෙනවා. මේ වට්ටක වගා කරාට අපිට අවශ්‍ය තරම් පොහොර රජයෙන් ලැබෙන්නේත් නැහැ. අපිට පෞද්ගලික කඩවල වලින් ගිහිල්ලා පොහොර ගන්නත් නැහැ. කොරෝනා වෛරසයක් ආව හැබැයි මේ ගොවියා නිකන් හිටියේ නැහැ. අපි මේ ගොවියා වෛරසය නිසා ගෙදරට හිර වෙලා හිටපු මිනිස්සුන්ට කන්නේ එළවලු ටික වැව්වා.
අපි දැමුත් ඒ දේ පටන් ගන්න තියෙනවා. හැබැයි අපිට වෙලා තියෙන අද කුඹුරේ වැඩ කරනවට වැඩිය අපිට පොහොර ලබා ගන්න පොහොර පෝලිමකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මම වැඳලා කියනවා සෑම ගොයියෙකුටම සාධාරණ විදියට එම නියෝජිතව හරහා ඒ සෑම මිනිස්යාටම අවශ්‍ය පොහොර ටික කිලෝ 5 හරි ගමන් නැහැ කිලෝ 10 හරි ගමන් නැහැ සෑම ගොයියෙකුටම සාධාරණව සාධාරණ ලබා දෙන්න කියලා මේ අතර බිබිල ප්‍රදේශයේ ගොවීන් මෙවර රිදීමාලියද්ද සිංගපුර පුස්සෙල්ලාව මහා අස්වැද්දුම ප්‍රදේශයේ එළවලු සහ පළතුරු වගා කළා. ඒ අනුව කොමඩු මිරිස් රාබු සහ කෙසෙල් ඇතුළු භෝග වර්ග රසක් වගා කළත් පොහොර ලබාගත නොහැකි වීමෙන් වගාවන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී සිටිනවා. ඊට හේතු වී තිබෙන්නේ මහා අස්වැද්දුම ප්‍රදේශයේ වගා කළ ගොවීන්ගේ පදිංචිය බිබිල ප්‍රදේශයේ වීම හේතුවෙන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිලධාරීන් පොහොර ලබා නොදීමයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලෙක් අතඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරු වලට අනුව නැගෙනහිර පළාතේදී සැකකරු අතරංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළා. අපි හරිත් සූදානම් විරාමයක් ලබා ගන්න. අපි තවත් දේශීය පුවත් කිහිපයක් ඔබ වෙතගෙන එන්න සූදානම්. කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම සමග අසරණ වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයන් කරන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. එවැනි පරිත්‍යාගයන් ඉටු කළ තවත් යහපත් පුරවැසියන් කිහිප දෙනෙක් මේ. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියම සංසදය මගින් දැඩි සත්කාර ඇඳන් ඇතුළු අත්‍යවශ්‍ය දැඩි සත්කාර උපාංග රාගම ශික්ෂණ රෝහල වෙත ඊයේ බහර දුන්නා. රුපියල් මිලියන 2ක් පමණ වටිනා මෙම උපකරණතෝගේ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියම සංසදයේ සමාජිකයන් පිරිසක් සහභාගී වී සිටියා. මාලවේ පෞද්ගලික ආයතනයක් එම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් සහ ප්‍රදේශවාසීන් වෙත ඊයේ වියලි ආහාර බෙදා දුන්නා. කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වී සිටින පවුල් 350ක් වෙනුවෙන් සහල් සහ මුදල් ලබා දීමේ වැඩසටහනක් පන්නල පල්ලේගම ශ්‍රී ශාසන වර්ධනාරාමේදී පැවැත්ුණා. සබරගමුව ඌව මධ්‍යම උතුරුමැද සහ දකුණු පළාත්වලට සහ කලුතර කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පැවති අධික වැසි තත්ත්වයක් සමග සිදු වූ ආපදා තත්ත්වයන් කිහිපයක්ද වාර්තා වුණා. පැවති අධික වර්ෂාවත් සමග වැලිමඩ නගරයේ වෙළඳසැල් 12කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක් උමා ඔයට කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට දින දෙකකට පෙරද උමා ඔයට ගොඩනැගිල්ලක් කඩා වැටුණා. ඒ හේතුවෙන් උමා ඔය අවහිර වී දෙපස පිහිටි ගස් කඩා වැටි නිවස ආසන්නයේ කාදණයට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වන විට ප්‍රදේශයේ විදුලියද විසන්ධිව පවතින බවයි. යුද හමුදා සමාජිකයින් උමා ඔය අවහිර වීම වැළැක්වීම සඳහා ගොඩනැගිලි කොටස් ඉවත් කිරීම ආරම්භ කළා. කඩාවැටි ඇති විදුලි රැහන් ඉවත් කිරීම දඹදින්න විදුලිබල මණ්ඩලය සිදු කරනවා. ඊයේ පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව සමග බෞලියාව නගරයේ සිට මන්නාරම දෙසට මීටර 100ක් පමණ මාර්ගය ජලයෙන් නටවුණා. මේ අතර දකුණු මුහුදේ පැවති රළු ස්වභාවය නිසා කොග්ගල විරල කිලෝමීටර 1.5ක් පමණ ප්‍රදේශයෙන් කාදණේ වී තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මුහුද ආශ්‍රිත සංචාරක හෝටල් අවදානමට ලක්ව තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරුපති. සුබ දවසක්.